කවුරු හරි කෙනෙක් ගැන කතා කරනවා නම් ඒ මුල් කාලේ කතේරියා නම් අද අපිට මේ වගේ වාතාවරණයක්වත් එන්නේ නැහැ නේ. අපි මේ දවස්වල ටිකක් වැඩියෙන් කතා බහ කරන කෙනෙක් ගැන කතා කළොත් අවුරුදු 20 ගානක් එයා කිව්ව දේවල් අපි කාටවත් ඇහුන්නේ නැහැ. ඒක එයා කිව්වා අපි ඇහුවේ නැහැ. හැබැයි එයා මග අතේරියා නම් අද අපිට මේ වගේ යම් කිසි මතයක් එක්ක ඉන්න පුළුවන් රටක් බිහි වෙන්නෙත් නැහැ. මම දකින අත්නොහරින ගුණය තිබිච්ච තවත් එක සුන්දර මිනිසෙක් තමයි ඒත්. ඒක අතාරින්න බෑ. අතාරියොත් අපිට නැති වෙලාම යනවා. කොහොම හරි අල්ලන් ඉන්න ඕනේ. එහෙම කරොත් දවසක ජනාධිපති වෙන්නත් පුළුවන්. එහෙම කතාවක් දැන් අපි දකිනවත් දිනනවා නේ. මම මේ දේශපාලන කතාවක් නෙවෙයි කියන්නේ. මම ඔයගොල්ලන්ගේ ජීවිතයට යමක් කියන්නේ. එතකොට මේ හොඳ බියුටිෂියන් කෙනෙක් වෙන එක මොකද්ද? රජ වෙන්නත් පුළුවන් වුණා නා නේ. ඒ නිසා දැන් මේ වැඩේ අතාරින්න බෑ මෙහෙම. මේක ආයෙ ප්‍රැක්ටිස් කරලා තමයි දවසක ඉස්සරහට එන්නේ. හරිද? දැන් එතකොට වෙන කරලා ෆොටෝස් මිස්ටර් දැම්මම මිස් ගෲප් එකට දාපේම බලලා මාඩුපාඩු හදලා වලට වොයිස් මැසේජස් තියන්න. එතන මේ අද කරපු හැම එකක්ම ආපහු දවස් 4ක කරලා එවන්න ඕනේ. ඩමියකේ. ගෙදරදී ඩමියකේ කරලා ප්‍රැක්ටිස් කරලා එවන්න. මොකද එහෙම කළොත් විතරමයි මේ ගේම් එක සෙල්ලම් කරන්න පුළුවන්. නැත්තම් මේ අද කළාට මෙලෝ දෙයක් නැහැ. මේ අද යන්තම් අතපත ගාලා විතරයි මේක ගැන. ඊළඟ දවසේ ගෙදර කරනකොට උන්නේ මීට වැඩිය චුට්ටක් මේ ලූප් එක අතට හරවලා අතට ලස්සනට කරකවල ගන්න පුළුවන් වෙනවා. ආයි ඊළඟ දවසේ තව පුළුවන් මේක. ඒ නිසා අතාරින්න එපා. වැඩේ කොහොම හරි ඉස්සරහට ගන්න යන්න. හරි? එතකොට දැන් අද හෙයාර් ස්ටයිල් හතර කරලා ඉවර වෙනකොට මූණවල් ඇද වෙලා ඉන්නේ. මහන්සි. මහන්සිය වැඩිපුර දැනෙන්නේ අමාරු වැඩ කරද්දිද ලේසි වැඩ කරද්දිද? ලේසි වැඩ කරද්දි කොච්චර වැඩ බරපතල වැඩක් වුණත් අපිට ලේසියි නං ඒකට අපිට වැඩිය වෙහසක් දැනෙන්නේ නැහැ. හැබැයි ඔයාලගේ මූණු දැක්කහම අද දැන් හෙයාර් ස්ටයිල් හතරයි කරේ. දැන් හොඳටම ඇති වෙලා ඉන්නේ. ඒකට හේතුව දැන් ඔයාලා ආදුනික අය. ඇත්තටම එහෙම තමයි වෙන්නේ. ඇත්තම කතාව ඒක. මහන්සි අමාරුයි. මමත් කෑ ගහනවා මේක හදන් ගලවන්න. දැන් සමහර අයගේ ෆ්‍රෙන්ච් ෆ්ලීට් එක 4-5 පාරක් ගැලෙව්වා. ඉතින් එතකොට එපා වෙනවා ෆෙඩ අප්. එතකොට දැන් අදේ වුණාට මේ ඔයාලා වගේම මුල් කාලේ වැඩ කරපු අය අද වෙනකොට හැම නගරෙක කුරුණෑගල වුණත් හොඳටම නමගේ බ්‍රයිඩල් ඩ්‍රෙසස්ලා ඉන්නවා. කොළඹ හැම පැත්තකම නුවර උඩ චාර්ජ් කරන බ්‍රයිඩල් ඩ්‍රෙසස්ලා ඉන්නවා. එහෙනම් එයාලට පළවෙනි දවසේ රමි අත ගන්නකොට ඔයගලන්ට වගේම දැනින්නේ නැති. දැන් ඒ වුණාට එයාලට දැන් ඊ වගේ චාර්ජ් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වැඩේ යාලා අතෑරී නෑ නේ. ඔයා මේගොල්ලෝ විශ්වකර්මයෝ නෙමෙයි. අපිත් එහෙම නෑ. අපිටත් මේවා කරලා ගත්ත එක්ස්පීරියන්ස් එකෙන් තමයි අපි අද හොඳ තැනකට ඇවිත් ඉන්නේ. ඉතින් ඒ නිසා අද අමාරුයි. දැන් මේ හැස්ටල් හැම එකක්ම හරි නෑ. දැන් මේ මුලින් දාපු කොණ්ඩ හරි ලස්සන නෑ. නීට් මදි. ඉතින් මේවා මං ගලව හදන්න කියලා කියන්නේ දාන ගානේ. මොකද වෙන්නේ? තමන්ගේ අත් දෙකයි මොළයයි වැඩ කරනවා මේවා නීට් එකට දාගන්න විදිහ. අපි කොච්චර මේවා දැක්කහම ඕගොල්ලන්ට හිතෙනවා මොකද්ද? නිකන් කොණ්ඩයක් දැක්කහම දැන් අපිට ගොඩක් හරියටම දාපු කොණ්ඩයක් නේද මෙතන තියෙන්නේ. ඔව් මේක ගොඩක් නිවැරදිම දාපු එකක්. ඒතර කොණ්ඩ හරියටම මේ දාලා නේ කොණ්ඩයක් දැක්කහම ඕගොල්ලන්ට හිතන එක මාර කොහොමද දැනෙන්නේ? මාර නීට්. ඒ වගේ මේක ලොකු වැඩක් කියලා දැනෙනවා. දැනෙන්නේ නැහැ. ඒක එච්චර දෙයක් නැහැ කියලා හිතනවා. හැබැයි කරන්න ගියාම ඒක හරිම අමාරුයි. ඒ නිසා දැන් අපි මේ කෝස් එක කරන්නේ මොනවා හරි දේවල් බලාපොරොත්තු වෙන්නේ. සමහර වෙලාවට සමහර අය ගෙදර නිකන් ඉන්න බැරුවටත් ඇවිල්ලා කරනවා ඇති. හැබැයි බහුතරයක් ළමයි කරන්නේ කීයක් හරි හම්බ කරනවා. තමන්ගේ ජීවිතේ කොහෙට හරි තැනකට හොඳ පැත්තකට ගෙනිය ගන්න දවසකට රුපියලක් හරි හම්බ කරන්න පුළුවන් වෘත්තියක් තමයි බියුටිෂියන් කෙනෙක් කියලා කියන්නේ. ඉතින් එතකොට මේ වැඩේ අතාරින්න බෑ. දැන් ඊළඟට ආයි අපි මාව හම්බ වෙන දවසට මේ ඩමිය ගෙදර ගිහින් තියලා ඒ ඩමිය උස්සගෙන ආයි මෙහෙ එන්න බෑ. මේක ට්‍රේනින් කරන්න ඕනේ. මේකට වැඩි අමාරුයි නැචරල් හෙයා එක. නැචරල් හෙයා එකකට අපි ෆයිනල් මේ ට්‍රේනින් කරන්න ඉස්සෙල්ලා මේක ගොඩාක් ට්‍රේනින් කළා තමයි ඔයගොල්ලන්ව අපි හෙයාර් ස්ටයිල් එකට දාන්නේ. මේක කරලානේ අපි නැචරල් කොණ්ඩයක් කරන්න දාන්නේ. දැන් දැක්කනේ සීනියර්ස්ලා අද ට්‍රේනින් වෙච්ච විදිය. ඒතර ඒගොල්ලෝ පැයින් හෙයාර් ස්ටයිල් එන්න මේකප් දාලා ඉවර කරා. ඒගොල්ලන්ගේ එක්සෑම් එකට ටාගට් කරලා හෙයාර් ඩ්‍රෙස් බියුටිෂියන් එකේ. ඒතර බ්‍රයිඩල් ඩ්‍රෙස් එකෙත් ඒ වගේ එක. දැන් අපි මෙහෙ ඉවරයි. ඒතර යාළ ට්‍රේනින් කරලා තියෙන්නේ. එතකොට අතාරින්න බෑ. දැන් ගොඩක් ළමයි කරන්නේ මේ ඩමියක දැන් අද ගෙනියනවා. ඒ බෑග් එක අරගෙන ඊළඟ දවසේ ආයිපන් තියනවා. එහෙම බෑ. අතාරින්න බෑ වැඩේ. දැන් මේ වැඩේ පටන් ගත්තා නම් ඉවර කරන්නත් එපයි. ඉවර කරන්න ඕනේ කොහොමද? මගේ ඇකඩමිය හැටියට නම් ඉවර කරන්න ඕනේ කොහොමද? හරිම විදිහට මොකක් වෙලාද?
ලෙවල් 4 අරගෙන හරි විදිහට අරගෙන ඔගොල්ලෝ